ආතරණීය හඳකට මොනවද කරන්න පුළුවන්? පාළුව තනිකම පාවීලා දෙහිවලා වාගේ රූපයක් නැතිව හඳක් විතරක් ප්‍රයෝගික කරගෙන වැඩසටහන පුරාවටම ශ්‍රාවකෙක්ව අදපැත තබා ගන්නවා කියන්නේ එක්තරා විදිහක අභියෝගයක්. දිවා රෑ නොබලා කටයුතු කරන්න සිද්ධ වෙනවා. මහා පාන්දර ගිහිලා ගුවන් විදුලිය ආරම්භ කරන්න ඕන. ගුවන් විදුලි හා රූපවාහිනී ජේෂ්ඨ නිවේදිකා තිලකා රණසිංහ මාත්මිය තමයි මාත් එක්ක මේ විදිහට සුන්දර කතා බහකට එකතු වෙන්නේ. දුක හිතෙන අවස්ථාවක් වුණොත් මගේ ඇස් දෙකට කඳුළු පිරෙනවා. ඉතින් ඒක සමහර අවස්ථාවල දෙපාඩුවකුත් සිද්ධ වෙනවා. ගායිකාවක් රචිකාවියක් මා පුතු තුරුලට ලං බීලා හිනෙහියන් සිතුසේ මම පවුලේ බාලය නිසා මට කවුරුත් නැහැ වඳින්න කරන්න. කුසිය අම්මගෙන් හරි කියලා වඳ ගන්න. ආදරණීය හඬකට මොනවද කරන්න පුළුවන්? ආදරණීයව තවත් හදවතකට සමීප වෙන විදිහකට එවගේම සුවපත් වෙන විදිහකට සනසන විදිහට කතා කරන්න පුළුවන්. ඒක සමහරක් විට පුංචි ආමන්ත්‍රණයකින් වුණත් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ගීත ගායනයකින් වුණත් වෙන්න පුළුවන්. ඉතින් අද සේනිතත් එක්ක එකතු වෙලා ඉන්නේ ඒ වගේ හඬක අයිතිකාරියක්. ඔබ හැම කෙනෙක්ම ගුවන් විදුලි ශ්‍රවණය කරනවා. රූපයක් නැතිව හඬක් විතරක් ප්‍රයෝගික කරගෙන වැඩසටහන පුරාවටම ශ්‍රාවකෙක්ව අදපැත තබා ගන්නවා කියන්නේ එක්තරා විදිහක අභියෝගයක්. හැබැයි ඒ අභියෝගය හරිම ලස්සනට හරිම ලේසියෙන්ම ජයගත් කෙනෙක් තමයි අද මාත් එක්ක දෙලා ඉන්නේ. ගුවන් විදුලි හා රූපවාහිනී ජේෂ්ඨ නිවේදිකා තිලකා රණසිංහ මාත්මිය තමයි අද මාත් එක්ක මේ විදිහට සුන්දර කතා බහකට එකතු වෙන්නේ. ඔබතුමියව මම ඉතාමත් ආදරෙන් ගෞරවයෙන් පිළිගන්නවා. ආයුබෝවන් ඔබතුමියට. ඉතින් කොහොමද ඔබතුමියගේ ජීවිතේ මේ දවස්වල? මගේ පෞද්ගලික ජීවිතේ නම් මම හුඟක් උත්සාහ ගන්නවා හොඳින් ඉන්න, සතුටින් ඉන්න. මොකද මගේ නිවසේ වාතාවරණය දැන් ඇත්තටම සතුටුදායකයි. මට පුංචි මිනිපිරියක් කියලා ඉතින් ඒ නිසා කාලය ගත වෙනවා මට තේරෙන්නේ නැහැ. අර රටේ වාතාවරණය නිසා ටිකක් ඉතින් ඒ පැත්තෙන් පොඩි බාධාවක් එදෙනවා. ඔබතුමිය ජේෂ්ඨ නිවේදිකාවක්, ඒ වගේම රංගන ශිල්පිනියක්. ඒ විතරක් නෙමෙයි ගායිකාවක්, රචිකාවියක්. මම ඇත්තටම ඔබතුමිය කොයි විදිහටද හඳුන්වලා දෙන්න ඕනේ? ඒ වගේම ඔබතුමිය ඔබතුමියම හඳුන්වන්නේ කොහොමද? ඔව්, ඔබ අර කිව්ව සියලුම දේ දැන් සාමාන්‍යයෙන් කලාකාරිනියක් හෝ මේවා කලා ක්ෂේත්‍රයේ රැඳෙන ඕනම කෙනෙකුට ඒ හැම දෙයකම නියැලෙන්නට පුළුවන්. ඉතින් ඇත්තටම අර ඔබ කිව්ව විදිහට මම ඒ සියලු දෙයම නියැලිලා ඉන්නවා. නිවේදිකා, ගුවන්විදුලි සහ රූපවාහිනී නිවේදිකාවක්, එතකොට ගායිකාවක්, රංගන ශිල්පිනියක්, ගීත රචිකාවක්, ඒ වගේ ඒ හැම ක්ෂේත්‍රයකටම නියැලෙනවා. ඒ වුණාට ඉතින් මට ඉඩ පහසු වැඩිපුර ලැබෙන සහ මගේ හැකියාවන් නිදක්වන්න පුළුවන් අංශයෙන් තමයි මම ගොඩක් ඉදිරියෙන් ඇවිල්ලා ඉන්නේ. වැඩිපුරම කැමැත්තක් දක්වන අංශය මොකක්ද? ඒක මම ඉතින් ආරම්භය වුණේ මගේ කලා ක්ෂේත්‍රයේ නිවේදක වෘත්තිය. ඉතින් ඒක ගුවන්විදුලි සහ රූපවාහිනී දෙකටම අදාළයි. ඔබතුමිය කියන්නේ කොයි වගේ චරිතයක්ද කියලා කෙටියෙන් කියමු. ඇත්තටම ඉතින් කලාකාරිනියක්, මාධ්‍යවේදිනියක් වුණාම හුඟක් වෙලාවට සංවේදී චරිතයක් කිව්වොත් නිවැරදි. මට ටිකක් ඇත්තටම වැඩිපුර මම සංගීතය වෙනවා වැඩි කියලාත් මට හිතෙනවා. සාමාන්‍යයෙන් සාමාන්‍ය ජීවිතයේදී වුණත් මට දුක හිතෙන අවස්ථාවක් වුණොත් මගේ ඇස් දෙකට කඳුළු පිරෙනවා. ඉතින් ඒක සමහර අවස්ථාවල දෙපාඩුවකුත් සිද්ධ වෙනවා. එුණට ඉතින් මං කැමති එහෙම මට මං නිහතමානීව මගේ හැකියාවන් ප්‍රගුණ කරගත්ත එක ගැන මට පුංචි ආඩම්බරයක් තියෙනවා. හරි, අපි යමු පොඩ්ඩක් පුංචි කාලෙට, කියන්නේ ඔබතුමියගේ ළමා කාලෙට. ඔබතුමිය ළමා කාලේ හරිම දඟ චරිතයක් නේද? ඉතින් ඔබතුමිය ඒ වගේම හරිම දඟ, ඒ වගේම පවුලේ ළමයි 7 දෙනෙක් ඉන්නවා, ඒ වගේම බාලයා. ඒ විතරක් නෙමෙයි, තව පුංචි දඟ වැඩක් කරලා තියෙන ඔබතුමිය. දැන් අවුරුදු කාලේ තියෙනනේ, මේ අවුරුදු කාලෙට ඔන්න හැමෝටම වඳින්න ඕනනේ. දැන් පවුලේ බාලයා හින්දා මෙතුමිය තමයි හැම කෙනෙක්ටම වඳින්න. හැබැයි මෙතුමියට වඳින්න කවුරුත් නැහැ. ඔන්න එහෙම වෙනකොට මෙතුමිය හරි අපූර්ව වැඩක් කරනවා. අපි ඒ ගැන මතක් කරමු.
මම පවුලේ බාලයා ඉතින් බඩ පිස්සි තමයි එහෙමනේ හඳුන්වන්නේ සාමාන්‍ය ඉතින් මට හැම දෙනාගේම ආදරය ලැබුණා දෙමව්පියන්ගෙන් සහෝදර සහෝදරයන්ගෙන් මගේ ඥාතීන් සියලු දෙනාගෙන් මේ වගේම යහළු එළියන්ගෙන් හැම දෙනාගේම ආදරය ලැබෙනවා ඉතින් ඒක නිසාද මම හුඩා හුරතල්ලේට හැමදේම කටයුතු කරන්න පුරුදු වුණා උනා ඉතින් හැමෝගේම ආදරය මැද්දෙ හැදුණු වැඩ නිසා ඉතින් මම අර කිව්ව විදිහටම පවුලේ හැම දෙනා එක්කම එකතු වෙලා ඉන්න වෙලාවල් වල ගමන බිමුණක් යනකොට හැම දෙනාම වැඳලා ආශිර්වාද ගන්න වැඩි හිටියන්ට පිළිවෙලින්. ඉතින් මට මම පවුලේ බාලයා නිසා මට කවුරුත් නැහැ වඳින්න කරන්න. ඉතින් මම දුවගෙන ගිහිල්ලා කුස්සියට ගිහිල්ලා ඒ වැඩ කරන කුස්සිය අම්මගෙන් හරි කියලා වඳ ගන්න. ඉතින් ඒක සම්ඩුයිලු ගේ ඇතුලේ. ඉතින් එතන දුවගෙන ගෙදර කට්ටිය ආවහම තමයි දකින්නේ අර විදිහට මම වඳින්න වඳින්න කියලා අරයට එයා වැඩිමල් කෙනෙක් නේ. ඉතින් එයා පැක්කිලෙනවලු මට වඳින්න. ඒක මගෙන් බේරෙන්න බැරි කමට නැවිලා ඒක කරනවලු. ඉතින් ඒ වගේ තමයි ඉතින් ඒ වගේමයි ඔබතුමියගේ දැන් ජීවිතේ අමතක නොවන සිදුවීමක් තියනවාද පුංචි කාලේ වගේම දඟ කරපු දඟ වැඩක් තියනවාද හැමදේම ඇත්තටම අමතක නොවන සිදුවීම් තමයි ඉතින් ඒ කාලේ පාසල් යද්දී ගමේ පාසලට තමයි මම මුලින්ම ගියේ පුංචි මාවදියේ පාසලකට යන්නට පෙර දැන් ඒ කාලේ අපිට තිබුණේ නෑනේ නර්සරි මොන්ටිසෝරි ඉතින් ගමේ පාසලට තමයි යන්නේ කුඩා මාවදී ඉතින් මම අවුරුදු 3ේදී 4ේදී විතරම ගිහිල්ලා තියෙනවා මොකද මම යන්න ආසයිලු ඉතින් දඟ කරන නිසායි ආසා නිසාත් මාව යවලා තිනා පාසලට ඉතින් මාව වැඩි දුරක නෙවෙයි ළඟයි ඉතින් පයින් යන දුර වගේ තියෙන නිසා සිය කෙනෙක් ඉඳලා තිනා මාව ගෙනියන්න ගෙනෙන ඉතින් එයා තමයි මාව ගෙනියන්නේ පාසලට ගෙනහිල්ලා පාසලෙත් ඉතින් ඉන්නේ නැහැලු මුල් ගුරුතුමාගේ කාමරේ වැඩි ඉන්නේ මොකද මාන කේකේවා ඉල්ලනකොට අර මාව අර නවත්ත ගන්න ඕන නිසා කැවිලි කැවිලි බින්දා මාව ගුරු කාමරේ තියලා තමයි ගුරු මහත්තයා එන්නේ. ඉතින් එහෙම ඉන්න කාලේ ඒ සීයා මාව ගෙනහිල්ල පාසලට එනකොට ටිකක් ඉතින් මහන්සි රස්නේයි ටිකක් දවල් වෙලා එනකොට තාරපාරේ මගේ කකුල් දෙක ටිකක් අර පිච්චෙනා වගේ නිසා මම කැමති නැහැලු ඇවිදගෙන එන්න. ඉතින් සීයා කරන වැඩේ කරේ උස්සලා කරේ තියාගන්නවා. තියාගෙන දැන් එනවලු ගේ පේනවනේ අපේ වත්තක් මැද්දේ තියෙන ගෙයක්. ඉතින් ඈත ගේ පේනකොට මම කෑ දඟලනවලු බිමට බහින්න. මොකද අම්මටයි පප්පටයි පෙනෙන්න ඕනේ මම ඇවිදගෙන ආවා කියලා. අර සීයා කැමති නැහැ මේ ඒගොල්ලන්ට පෙනෙන්න මං අරගෙන ආවා කියලා එයාට පෙනෙන්න. ඉතින් දෙන්න එතනත් දඟලනවලු මම කෑ ගහනවලු බහින්න සීයා තියාගන්න දඟලනවලු. ඒකත් සණ්ඩුවක් නේ ඉතින් ඇහෙනවා ඒක. ඕවා දැනුත් කීකේ hina වෙනවා අපේ අයියලා අක්කලා. ඔබතුමිය ගැන හැම කෙනෙක්ම දන්නේ දක්ෂ ඒ වගේම ජේෂ්ඨ නිවේදිකාවක් විදියට. එතකොට මේ විදියට නිවේදිකා වෘත්තියට පිවිසුනේ කොහොමද? ඒ වගේමයි ඔබතුමිය පිවිසෙන්නේ ගුවන් විදුලියේ ස්වර්ණමය යුගයේදී. එතකොට ඒ කාලේ ඒ මතකයන් ගැන මතක් කරත් ඔව් ඔබ කිව්වත් වගේ මම ගුවන් විදුලියට සම්බන්ධ වුණේ ගුවන් විදුලියේ ස්වර්ණමය යුගයේ තමයි. ඇත්තටම ඒක හරි සතුටට හේතුවක්. ඒ වගේම මම ඒ පිළිබඳව සතුටු වෙනවා විතරක් නෙමෙයි හරි භාග්‍ය සම්පන්නයි කියලා හිතෙනවා. ඒ වගේම මම ඒක මගේ ගුවන් විදුලිය සම්බන්ධව අහමු සිතුවීමක්. මොකද හම්බයක් කියන්නේ මම ගුවන් විදුලිය ගැන මම ඇත්තටම ගුවන් විදුලියට ගිහිල්ලවත් පොකුක්වත් සම්බන්ධයක් නැහැ. හැබැයි මගේ අයියා ඩග්ලස් රණසිංහ ඔහු නාට්‍ය ශිල්පියෙක් සහ ශබ්ද පරිපාලකෙක් හැටියට ගුවන් විදුලියේ කටයුතු කරන අවදී තමයි ඔහු දැනගෙන මෙහෙම සහන නිවේදක නිවේදිකාවන් බඳවා ගන්නවා කියලා ඉල්ලුම් පත්‍ර දාන්න සූදානම් වුණේ. ඔහුත් ඒ සමගම ඉල්ලුම් පතක් දාලා මටත් කිව්වා මගේ අර පුංචි කාලේ ඉඳන් පොඩි හැකියාවක් තිබුණාට ගායනය එහෙම කලාව පැත්තෙන් පොඩි හැකියාවක් තිබුණ බව අයියා දැනගෙන හිටියා. ඉතින් ඒ නිසා ඔහු ආරාධනා කරා මටත් එහෙමනම් ඉල්ලුම් පත්‍රයක් දාලා සම්බන්ධ වෙමු කියලා. මං හා කිව්වා. හැබැයි ඒ කාලේ මම උසස් පෙළ හදාරමින් විදුහල්පතිනියගේ අවසරය ඇතුව මම
පුස්තකාල විද්‍යාව පුස්තකාලවේදී පාඨමාලාව හදාරන්න කොළඹ විශ්වවිද්‍යාලයට අයදුම්පතක් දාලා තිබුණා. ඉතින් ඒ මම හරි ආසයි පොත් ගැන පොත් කියවන්න ඒ පොත් ආශ්‍රේය මම ගත කරන්න කැමති මේ පාසලේ වුණත් මම පුස්තකාලේ තමයි වැඩිපුර ඉන්නේ. ඉතින් ඒ නිසා මේ මට ඒ ගැන ආශාවක් ඇති වුණා. ඉතින් ඒකට ඉල්ලුම් පත්‍ර දාලා තිබියදීම ඒම වකවානුවේම තමයි මට ගුවන් විදුලියටත් අර නිවේදක සහන් නිවේදක පරීක්ෂණයට සහභාගී වෙන්න මේ අවස්ථාව ලැබුණේ. ඒත් මම ඒ බව අර මං කිව්වේ අහඹු සිදුවීමක් කියලා මං ඒ කාලේ ලියනවා කෙටි කතා ලියනවා. ඉතින් උසස් පෙළ හදාරන කාලේ මම ඒ ලිව්ව කෙටි කතා කීපයක්ම මම එව්වා සුගත පාලද සිල්වා මහත්මයා ඒ කාලේ ගුවන් විදුලියේ බොහොම ජ්‍යෙෂ්ඨ ගත් කතුවරයෙක් හැටියට කටයුතු කළ නිෂ්පාදකවරයෙක් හැටියට කටයුතු කළා. ඉතින් එතුමන් කළා ස්වදේශීය සේවයේ ගුවන් විදුලියේ මේ කෙටි කතාව කියලා වැඩසටහනක්. ඒ වැඩසටහනට මම ලියලා එව්ව කෙටි කතාවක් එතුමන් තෝරගෙන තිබ්බා. පාට පාට බැලුම් බෝල කියලා මම නම් කරලා තිබුණේ. ඒ කෙටි කතාව තෝරගෙන ඒ කෙටි කතාව කොහොම හරි ඒ වැඩසටහනේ විදිහ ක්‍රමේ නම් ඒ ලියපු රචකයා හෝ රචිකාවට ඇවිල්ලා පටිගත කිරීම නරඹන්න පුළුවන්. මට එවැනි ආරාධනාවක් ලැබුණා. ඉතින් මට හරි සතුටුයි. දැන් මගේ කෙටි කතාව තෝරගෙනනේ. ඉතින් මේ එතුමන්ගෙන් කෙටි කතාවක් තෝරගන්න කියන්නේ හරි බාර දුර දෙයක්. ඒක හරි ලොකු දෙයක්. ඉතින් ඒ කෙටි කතාව නරඹන්නට මට එන්න කියලා තියපු දිනේම තමයි මට පරීක්ෂණය සඳහා ආයුධම් පතට පිළිතුර ලැබිලා තියෙන්නේ. ඉතින් අයියා හිටිය කොළඹ මං ඉන්නේ ගමේ කුරුණෑගල. අපි දෙන්න දෙපැත්තට මාරු වුණා. අයියා ඇප්ලිකේෂන් එක අරගෙන මාව එක්ක යන්න එනවා. මම අර ආරාධනා පත්‍රය අරගෙන කොළඹ යනවා. ඉතින් එහෙම කොහොම හරි අයියා ගාවිල්ලා අපි දෙන්නම සහභාගී වුණා පරීක්ෂණයට. එදා හැබැයි මම පටිගත කිරීම නරඹන්නට මැදිරියට ගිහිල්ලා බලන් ඉන්නවා. දැන් මගේ කෙටි කතාව කියවනකොට ඒ කෙටි කතාව කියුවේ ඒ කාලේ දැන් මමත් උසස් පෙළ හදාරන කාලේ බාල වයසේ මටත් වඩා වයසින් අඩු කෙනෙක් තමයි ඒ කතාව හැටියට කතාව ගලාගෙන යන්නේ පොඩි පිරිමිලා මේකේ කතාවක්. එයාගේ සිතුම් පැතුම් අදාළ කරගෙන පාට පාට බැලුම් බොල මම ලිව්වේ. කියවන්න හිටියේ සමන් නතාවද හෙට්ටි. කොට කලිසමක් ඇඳලා සුදුකා විසියක් ඇඳලා මට තාම අද වගේ මතකයි මයික්‍රෝෆෝනේට ඇවිල්ලා දැන් මෙයා කතාව කියවනවා. ඒකේ බස් තියෙනවා කෙටි කතාව ගලාගෙන යනවා. ඉතින් මෙයා ලස්සනට අපූර්වට කතාව කරගෙන යනවා. සමහර තැන්වල නවත්තලා නැවත කියවනවා. ඉතින් ඒක ලොකු වැඩක්. ඒක බලාගෙන ඉඳලා ඒ අතර වාරේ මට මේ අනික් පැත්තෙන් කැඳවීමක් ලැබෙනවා පරීක්ෂණය සඳහා. සම්මුඛ පරීක්ෂණය මේ නිවේදක සහන නිවේදිකාව පරීක්ෂණය. ඒකටත් ඇවිල්ලා හිටියා හුඟක් දෙනෙක් මගේ දැන් මාත් එක්ක සමකාලීනව. කියන්නේ මට වඩා හැබැයි හැම දෙනාම ජ්‍යෙෂ්ඨය. මම තමයි පාසල් ශිෂ්‍යාවකට හිටියේ. අනික් අය දැන් කුසුම් පීරිස් අක්කා ආරේ සිරිවිතානගේ අපේ අයියා. ඉතින් ඒ වගේ අය තමයි හිටියේ. ඒගොල්ලන්ට පළපුරුද්ද තියෙන අය ගුවන් විදුලියට සම්බන්ධ කටයුතු. මම මයික්‍රෝෆෝනියක් දැකලවත් දැන් ගුවන් විදුලියට පාතමියෙත් එදා තමයි. ඉතින් කොහොම හරි හැබැයි පරීක්ෂණයටත් සහභාගී වුණා. පරීක්ෂණයට ගියාට මට සහතික නෑයි. මං ආවේ වෙන වැඩකටනේ. ඉතින් පරීක්ෂණ මණ්ඩලයේ තේවිස් කුරුගේ මහත්මයා හිටියා, එච්.එම්. ගුණසේකර මහත්මයා හිටියා, ඉන්ද්‍රාණි ගුණරත්න කියලා අධ්‍යක්ෂිකාවක් හිටියා අධ්‍යාපන අංශයේ, ජිවි බරුෂා කියන මහත්මයා හිටියා ඉංග්‍රීසි අංශයේ ප්‍රධානි. ඔය පස හතර දෙනා තමයි හිටියේ. ඉතින් පරීක්ෂණය කරගෙන යද්දී මගෙන් සහතික පත්‍ර එක්කෙනෙක් එක එකන කතා කරන එක එක ප්‍රශ්න අහනවා. සහතික පත්‍ර ඉල්ලන කෙනාට මට දෙන්න සහතිකයක් නැහැ, ගෙනල්ලා නැහැනේ. ඊට පස්සේ මං කිව්වා මම මෙහෙම මෙහෙම වැඩකටයි ආවේ, මගේ කෙටි කතාවක් දැනටත් පටිගත කිරීම සිද්ධ වෙනවා, ඒකට ආරාධනාටයි ආවේ. මම දැනගෙන හිටියේ නැහැ පරීක්ෂණය අද කියලා කියන. ඊට පස්සේ සමහරට ඒකට ටිකක් මං ඒවැනි දෙයකටත් සහභාගී වෙන නිසා මට සහතික පත්‍ර ගැන එතරම් මේගොල්ලන්ට දැනුමක් අවශ්‍ය වුණා බවක් පෙන්වෙන පසුව ඒක දෙන්න කියලා මට කිව්වා කියලා හඬ පරීක්ෂණය තිබ්බා. හඬ පරීක්ෂණයත් මම සමත් වෙලා තිබුණා. ඉතින් ලොකු සතුටක්. ඉතින් එදා මගේ හුඟක් බලාපොරොත්තු සාර්ථක වෙච්ච දිනයක් ආශ්‍රාවෙන්. ඉතින් එදා ඉඳලා ඒ පරීක්ෂණයෙන් සමත් වෙලා පරීක්ෂණ හතරක් පහක් වගේ තිබුණා.
ඔව් ලිඛිත පරීක්ෂණ තිබුණා. ඒ අත්දැකීම් කොහොමද ඒ ස්වර්ණම යුගයේදී? අම්මේ ගොඩක් හොඳයි. අපිට ඒ ගුවන් විදුලියේ යුග පුරුෂයන් හැටියට සැලකෙන හැමදෙනා එක්කම මට අවස්ථාව ලැබුණා කටයුතු කරන්න. ඒ ජේෂ්ඨීන් කරත් මතක්. ජේෂ්ඨීන් කියන්නේ මේ අපි හුඟක් ගුවන් විදුලියෙන් මං පාසල් යන අවදී දැන් මට සම්මුඛ පරීක්ෂණයේදී තේවිස් කුරුගේ මහත්මයාත් හිටියා. එතකොට ඒ අයගේ හඬ මං අහලා තිබුණා. එච්ච ගුණසේකර මහත්මයා ඉතින් ඒ අයගේ හඬවල් අහලා අපි හරිය ගෞරවණීය විදිහට සලකන අය ඉතින් හරි සතුටක් ලැබුණා. මට පසු කාලීනව ඒ යුගයේ හිටපු ජේෂ්ඨතමයන් සමග සහ මට කලින් ගුවන් විදුලියට සම්බන්ධ වුණ ජේෂ්ඨයන් සමගත් කටයුතු කරන්න ලැබුණා. මං හරි වාසනාවන්තයි ඒ අතින්. එතකොට එහෙම වෙලා මම වාසනාවන්තයි කියන්නේ මම පරම්පරා පහක් සමග ගුවන් විදුලි සහ රූපවාහිනීට සම්බන්ධ වෙලා තියෙනවා. දැන් ඔයගින් සමගත් මම මගේ පුතා සාරංග සමගත් මම ඒ කියන්නේ 6 වෙනි පරම්පරාවේ. ඉතින් මං හිතන්නේ මම ලැබු වාසනාවන්ත නිවේදිකාවක් කියලා මට හිතෙනවා. මම මං ගැන ගම්මනනවා නෙමෙයි. ඒකට නිහතමානී සතුටක් සහ ආරම්භයක් දැමිනවා. මම හිතන්නේ මම විශ්වාස කරනවා මම පමණයි පරම්පරා පහක් හෝ හයක් සමග ගුවන් විදුලි සහ රූපවාහිනී කටයුතු කරපු එකම නිවේදිකාව කියලා මම විශ්වාස කරනවා. ඇත්තටම අද සමාජයේ තියෙන ලොකු ප්‍රශ්නයක් තමයි කාන්තාවකට ඉදිරියට යන්න බෑ. විශේෂයෙන් කලා ශාස්ත්‍රයේ කාන්තාවක් පිවිසෙනකොට ඇය දිහා බලන්නේ වෙනස් විදිහකට. ඒ වගේමයි ඇයට වෘත්තියක නියැලෙන්න බෑ. ඇයට අභියෝග ජය ගන්න බෑ. මේ වගේ බොහෝ ප්‍රශ්න තියෙනවා. ඇත්තටම කාන්තාවකට අභියෝග ජය ගන්න බැරිද? ඇයගේ ඉලක්කයන් වෙත ඇයට ගමන් කිරීමට හැකියාවක් නැද්ද? මේ කියන කාරණා ගැන අපි කතා කරමු. නැහැ. කෙසේවත් ඒ අදහස මම අනුමත කරන්නේ නැහැ. මොකද කාන්තාවට පුළුවන් ඕන අභියෝගයක් ජය ගන්න. මොකද තමන්ගේ චිත්ත ධෛර්යය තියෙනවා නම්, ආශාව තියෙනවා නම්, උනන්දුව තියෙනවා නම්, කැපවීම තියෙනවා නම් ඕන දෙයකින් ජය ගන්න පුළුවන්. දැන් මම මේ ශාස්ත්‍රයට සම්බන්ධ වෙන ලාබාල වියදි ලාබාල කියන්නේ ඉතින් උසස් පෙළ හදාරන කියන්නේ එච්චර ලොකු මේ දැනුම් සම්භාරයක් නැහැ, ලොකු පරිචයක් නැහැ, අත්දැකීම් නැහැ. ඉතින් අර ඒ අර කිව්වා වගේ ගෙවල් වල හිටියා නම් උරතල් කාලේ වගේ ගත වෙන කාලේ තමයි ආවේ. ඉතින් මට ඇත්තටම මගේ කණ්ඩායමේ ආයේ මාව ඒ විදිහටම තමයි සැලකුවේ. ලාබාලයන් නිසා මට විහිළු තහළු කරන අර බයිට් එකද ගන්න ඒ වගේ මම හරියට ඒ විදිහට තමයි ගුවන්විදුලියේ ඒ කණ්ඩායම අතරෙත් මම ලාබාලය වුණ නිසා එහෙම තමයි මම හිතේ. හැබැයි මම ඒ කටයුතු සියල්ල කැපවීමෙන් සහ උනන්දුවෙන් ආශාවෙන් කළා. ඒ නිසා මටත් ඒ අනික් අයගේ මම වයසින් බාලු වුණාට මම අනික් අයගේ මට්ටමටම එන්න තරම් මට හැකියාව ලැබුණා. ඒ වගේම තමයි අර ඔබ කිව්ව විදිහට කාන්තාවක් වුණාම ඕනෑම ශාස්ත්‍රයක ඕනෑම විෂයක ඕනෑම කර්තව්‍යක යෙදෙනවා නම් ඒ පිළිබඳව ඇත්තටම දැනුමක් අවබෝධයක් ලබා ගන්න ඕනේ හැම වෙලාවෙම. ඒ වගේම තමයි ඒ පිළිබඳව කැපවීමකුත් අවශ්‍යයි. දැන් මම උදාහරණයක් හැටියට කියන්නම්. දැන් අපි කාන්තා වැඩසටහන් කරා ගුවන් විදුලියේ. එතකොට දවස් දින පහට අපි 5 දිනක් කාන්තා වැඩසටහන් ඉදිරිපත් කරනවා. අපි මුලින්ම සහන නිවේදිකාවක් හැටියට මම සහභාගී වෙද්දී මගේ ජ්‍යෙෂ්ඨ තම නිවේදිකාවන් සමග තමයි මම කටයුතු කළේ. ඔවුන්ගේ ආభాෂය මට ලැබුණා. ඉතින් ඔවුන්ට ඒ අයට තියෙන හොඳ අත්දැකීම්, ජීවිතයේ සමාජ අවබෝධය, පළපුරුද්ද හැමදේම. ඒ අනුසාරයෙන් තමයි අපිත් ඒ වෙනි දෙයට ඉතා උනන්දුවෙන් සහ කැපවීමෙන් කරන්න ආරම්භ කරපු නිසා අපිට දිගටම ඒක යෙදෙන්න තිබුණා. ඒකට සම්බන්ධ වුණේ හුඟක් කාන්තාවන්. නිවෙස් වල ඉන්න ගෘහණියන්, මව්වරුන් සියලු දෙනා. ඊටත් වඩා හරිම සතුටුදායක කතාවක් තමයි කාන්තා වැඩසටහනේ පස්වරු 1 ඉඳලා 3 දක්වා පැය දෙකක් පුරාවට යනවා සජීවීව. එතකොට පරිගත කිරීමක් නැහැ. ඒ වෙලාවෙමයි මේ සජීවීව අපි කතා කරන්නේ. අපේ සිතුම් පැතුම්, අපේ අදහස් සහ ඒ අසන්නන්ගෙන් ලැබෙන අදහස් සහ ප්‍රතිචාර. ඉතින් අපිට ලිපි මගින් ලැබෙන දේවලුත් අපි ඉදිරිපත් කරනවා, අපේ අදහස් ප්‍රකාශ කරනවා. ඒ කාලේ එච්චර තාක්ෂණික පහසුකම් අපිට තිබුණේ නැහැ. ගුවන් විදුලියේ 90 දශකයේ තමයි අපට දුරකථනය හරි ලැබුණේ. දැන් නම් ගොඩාක් පහසුකම් තියෙනවා, හැම අංශයෙන්ම තාක්ෂණික පහසුකම්. ඒ කාලේ එහෙම තිබුණේ නැහැ. අපි තැපැල්පත් සහ ලිපි මගින් තමයි අපි ඔවුන්ව සම්බන්ධ කරගත්තේ අසන්නන්. එතකොට ඒ කාලෙත්
හිටියා ගොඩාක් ලේඛනයට දක්ෂ කවි ලියන්න කියන්න රචනා ලියන්න සිතුම් පැතුම් ලස්සනට ගොනු කරන්න පුළුවන් දක්ෂ ලේඛිකාවන් මට දැන් ඇත්තටම නම් වශයෙන් තියෙනවා දැන් ඊටාම සමාජයේ නමක් ගත්ත ප්‍රසිද්ධ ලේඛක ලේඛිකාවන් ඉන්නවා කවි කිවිඳියන් ඉන්නවා ඒ අපේ කාන්තා වැඩසටහනට සම්බන්ධ වෙච්ච අය ඉතින් ඒ අය පොත් ප්‍රකාශයට පත් කරනවා ඒ කවි පොත් කෙටි කතා නව කතා හරිම දක්ෂයි පුවත්පත්වලට ලියනවා ඉතින් ඒ අයගේ දක්ෂතාවයන් ඒ විදිහටම ඉදිරියට යන්න අවස්ථාව ලබා ගන්න පුළුවන් ඒ වගේම තමයි ආත්කම් නිර්මාණ ස්වයං රැකියා කරන අය අපිත් එක්ක සමග සම්බන්ධ වෙනවා ඉතින් මම හිතනවා ඇත්තටම කාන්තාවකට බැරි කරන්න බැරි දෙයක් නැහැ ඒ නිසා අර ඔබ කිව්ව ප්‍රශ්නෙට මට දෙන්න පිළිතුර දිය හැකි පිළිතුර තමයි ඉතාමත්ම පහසුයි අභියෝග ජය ගන්න කාන්ත අනිවාර්යයෙන්ම ජෙෂ්ඨ නිවේදිකාවක් විදිහට ඔබතුමියට වර්තමානයේ මේ තරුණ පරපුර ගැන ඔබතුමියට කියන්න තියෙන මොනවාද ඒ වගේම නිවේදක වෘත්තිය වෙන්න පුළුවන් තරුණ පරපුරේ කලා ශාස්ත්‍රයන් වෙන්න පුළුවන් මේ දේවල් ගැන ඔබතුමියට කියන්න තියෙන මොන වගේ දෙයක්ද ඔව් අපේ පරම්පරාවට වඩා ඇත්තටම අර මම මුලින් කිව්වත් වගේ වෙනසක් තියෙනවා අපි අගුවන් විදුලිය සම්බන්ධ වෙන කාලයට වඩා අපේ කාලය වෙනස් ඊට පස්සේ ඊට වඩා පොඩ්ඩක් වෙනස් දැන් හුඟක්ම වෙනස් වෙලා අලුත් පරම්පරාව නව පරම්පරාව ඇත්තටම ඉතාමත්ම දක්ෂයින් ඉන්නවා නිවේදක නිවේදිකාවන් ඉන්නවා ලිවීමේ හැකියාව තියන අය ඉන්නවා ඉදිරිපත් කිරීමේ හැකියාව තියන අය ඉන්නවා ඒක අපේ විෂයපතේ හුඟක් පැතිරිලා ගිය එකක් ප්‍රසංග වේදිකාව තියෙනවා නිවේදන සජීවී විකාශය තියෙනවා ඉදිරිපත් කිරීම් තියෙනවා ප්‍රසංග තියෙනවා සාමුක සාකච්ඡා තියෙනවා විශාල පරාසයකට ගිහිල්ලා තියෙන. ඒ හැම අංශයකින්ම දක්ෂතා පෙන්නුම් කරන නව පරපුරක් ඉන්නවා අපිට. ඒක නැහැයි කියන්න බෑ. ඉතාමත් දක්ෂය ඉන්නවා. දැන් ඒ අයත් අර මං හිතනවා ඉතින් පසු පරම්පරාවලින් ආභාෂය ලබාගෙන උන් ඉතාමත්ම හොඳින් තමන්ගේ කටයුත්ත කරන්න පෙළඹිලා ඉන්න පිරිසක් ඉන්නවා. පසු කාලයක අපිට පොඩි පොඩි දෝෂාරෝපණ ලැබුණා අහන්න තිබුණා අපේ භාෂා විලාශය පිළිබඳව භාෂා පුත්‍රමක් හැල්ලුවට නිවේදක වෘත්තිය හැල්ලුවට ලක්ුණා කියලා මං හිතන්නේ ඒක වුණත් ඉතාම යහපත් ආකාරයෙන් විසඳුණා කියලා මම හිතනවා දැන් ඒ අයටම ඒ තමන්ගේ අතපසු වීම සහ ඒ වැරදි ආකල්ප වලින් මිදිලා හොඳ යහමගකට යන්න භාෂාව උපයෝගී කරගන්න දැන් හැකියාව ලැබිලා තියෙනවා කියලා මම විශ්වාස කරනවා ඒ වගේම තමයි දැන් ඇත්තටම මට මං ගැන අර මං මුලින් කිව්වත් වගේ මට પરම්පරා පහක් සමග කටයුතු කරන්න ලැබුණ නිසා මං ඒ බව දන්නවා දැන් මම මගේ පුතා සාරංග සමග තමයි මේ පහු අන්තිම කාලයේ මම වැඩසටහන් ඉදිරිපත් කරේ ජාතික රූපවාහිනියේ අනුගසෙවනේ විවින්දනීය හෝරාව කියලා මම පැයක වැඩසටහනක් ඉදිරිපත් කළා පුතත් සමග. ඉතින් මම හිතනවා ඒකත් මට ලොකු වාසනාවක්. ඉතින් ඒ පසු පරම්පරාවත් ඉතා හොඳින් දැන් පුතාගේ වයසේ ඉන්න හුඟක් දෙනෙක් ඔහු සමග ඔහුත් ගුවන් විදුලියේ සහ රූපවාහිනියේ පරීක්ෂණ වලට සහභාගි වෙලා ඒයින් සමර්ථ වෙලා තමයි ඒ අංශය නියෝජනය කරන්නේ. නිවේදකෙක් හැටියට, හඬ කැවුම් ශිල්පියෙක් හැටියට, ගායකයෙක් හැටියට සහ නාට්‍ය ශිල්පියෙක් හැටියට හැම පරීක්ෂණයකටම අපි වගේම සම්බන්ධ වෙලා මේ ජයග්‍රහණය කරලා තමයි ඒ අංශවලට එතකොට මම හිතනවා තමන්ගේ කාර්යය හොඳින් සාර්ථකව කරගන්න පුළුවන්. ඉතින් ඇයි අපි දොස් නගන්නේ මේ අලුත් පරම්පරාවට ඒ අය තාම ඒ පිළිබඳව දැන ඉගෙනගෙන ඉදිරියට එන අය. ඉතින් සමාජයේ යන විදිහට තමයි ඒගොල්ලෝ හැඩ ගැහෙන්නේ. ඒ ඕන අර ඉල්ලන දේ දෙනව නෙවෙයි. ඇත්තටම අපි කරන්න ඕනේ ඉල්ලන දේ නෙවෙයි දෙන්නේ යහපත් දේ දෙන්න. ඉතින් ඒ නිසා මමත් ආයාචනා කරන අලුත් පරම්පරාවෙන් ඉල්ලන දේ දෙන්න පෙළඹෙන්න එපා. ඒ පසු පරම්පරාව කළේත් ඒක ඉල්ලන දේ දුන්නේ නැහැ. ඉල්ලන දේ සමහර විට අයහපත් වෙන්න පුළුවන්. ඒ නිසා හැම විටම හිතන්න ඕනේ සමාජයට යහපත් දේ දෙන්න තමන්ගේ දැනුම පාවිච්චි කරන්න කියලා. මම අනාගත පරම්පරාවෙන් ඉල්ලන්නේ ඒක. ඒ නිසා අපේ කවදාවත් මේ නිවේදක වෘත්තිය හරි ගෞරවනීය වෘත්තියක්. ඉතින් මම හිතන්නේ දැන් මම දශක 4කට ආසන්න කාලයක් මම ඒ වෘත්තියේ යෙදිලා ඉන්නවට අදටත් මට ඒ සම්මානය ලැබෙන්නේ ඉතා හොඳින් කටයුතු කරපු නිසා. මම කලාභූෂණ සම්මානය පිදුම් ලැබුවා. ඉතින් ඒ තමයි මට ලැබිය හැකි කලාකරුවෙකුට ලැබිය හැකි උසස්ම සහ එකම සම්මානය. ඉතින් මේ
වකවානුව දක්වා මම ඉතා හොඳින් කටයුතු කරපු නිසානේ මට ඒ ලැබුණේ. ඉතින් මම ඒ නිසා හැමදාමත් නිවේදක වෘත්තියට මගේ ගෞරවය පිරිනමනවා. ඔබතුමිය හරිම කාර්යබහුල ජීවිතයක් ගත කරන්නේ. මොකද කලාවත් එක්ක එකතු වෙනවා කියන්නේ අනිවාර්යයෙන්ම කාර්යබහුලයි. ඉතින් මේ විදිහට කාර්යබහුල ජීවිතයක් ගත කරනකොට ඒ වෘත්තිය ජීවිතේ වගේම ගෘහ ජීවිතේ කොහොමද මේ විදිහට හරියට සමානව බැලන්ස් කරගන්නේ? ඒ වගේමයි දැන් මේ වෙනකොට අපි හැම කෙනෙක්ටම තියෙන ප්‍රශ්නයක් තමයි ආර්ථික අර්බුදයක අපි හැම කෙනෙක්ම මුහුණ දීලා ඉන්නවා. එතකොට කොහොමද අර පිරිමැස්මෙන් යුතුව කටයුතු කරන්නේ? අපිට මේ දේවල් මේ අභියෝගයන් මේ ප්‍රශ්න වලට අපි කොහොමද මුහුණ දෙන්නේ කාන්තාවක් විදිහට? निवेदक पूर्त विशेष सह रूपवाहिनी की अभी सजीवी इतनी पत्र वैसाब सजीवी इन वगेमतम अभी संबंधता मेरे कथयुतकान दिवार नोबला कथयुतक सिद्धवीना महापांदर की गुहाद आरंभको उदीपांदर इतना ये गृहजीवते याम्यां कथयुत अभी टिका और दवास्ट अभी कवदावर एक अत्यावश्य सेवा वख्यट सिंहलालुत समरा लभ्यन अभी मुखद गुहा नकत्तीसाइक बंदी इन सेवा इट पशे दंदेशपाल छंद छंद विमसी दवस छंद प्रकाश किरीम फमन अपट लवसट अभी दिवा एलिवेन काल हरी गुहा मेदी रंदी इन छंद प्रतिपाल प्रकाशक सजीवी थिंग अपे जीवित हुआ विवेक अविवेकी मुखम कार्य बहुलाई अविवेकी जीवित अकेट कैपीम सह ये पीली बांधव अभी अत्यावश्य सेवा व्याख्या सलकलाइता सह कमेत्न करपू देवाल थिंग सार बीरीदा मवाक हटियट एक हटियत सम बरव करगेन वृत्ति अपेत्न उत्तपी किसीम बाधा वक नोवन विधियट कटित सलसगनी अतर एक आश्चर्याख्या पुलवाम विलावट एवगेम तमाइ मे दें अभी दें अभी दारुओ लेबुन हम दारुवांग वेणुवेणुत कटयुत करो ने दारुवांगे दुख सप बलो ने ओंगे अनागत अभिवृद्धियान हितान्नो ओंगे अध्यापन कटयुत होयान बलो ने हेम दे मे भाई अभी समबरव करगत्ता मम नव कलगत्ता मुकद मम हेम देम කාල කලමනාකරණය කරගත්තා. ඒ නිසා මට හැමදේම පහසුවෙන් හැබැයි මට උදව් උපකාරයට හිටියයි වකවානුවේ. ඒ වුණාට ඒ අය වුණත් අපි පාලනය කරගෙන යන්න අපිට දැනුමක් අවබෝධයක් තියෙන්න ඕනේ. ඉතින් ඒ නිසා මගේ සහෝදර සහෝදරයන්ගෙන් මට ගොඩක් උපකාර ලැබුණා. ඉතින් ඒ අයගේ සහාය ඇතුව මම දරුවාගේ කටයුතු දරුවා උසස් අධ්‍යාපනයට විදේශගත කරවන්න පවා ඒ කටයුතු වලට සම්බන්ධ කර වුණා. ඉතින් ඒ නිසා දැන් වැඩිවියපත් වුණාම දරුවන්ගේ කටයුතු ගැන තමයි වැඩිපුර බලන්න ඕනේ. ඔහුගේ සුදුසු කාලයට ඔවුන්ගේ විවාහ, ඔවුන්ගේ රැකියා ප්‍රශ්න හැමදේම අපි සමබරව ඔවුන්ගේ වෙනුවෙන් කැප වෙලා කටයුතු කරන්න ඕනේ. ඉතින් ඒ කටයුතුත් මම බොහොම අපිට හැකි ආකාරයෙන් ඉතා හොඳින් කටයුතු සිද්ධ කරගත්තා. ඒ නිසා හිතට සතුටක් තියෙනවා. एवगेम तमाइ दें मठ तेन तवा चतुराई मगे पुता समग मठ रांगनेट गायनेट निवेदन काटयुत करान्न सह समाजे काटयुत सियालटम सहभागी मगे पुता समग मठ हेकियाव लघुन एक मम लघु लघु जयग्रहण्यक सह लघु सतुटा मवा ख्याट विनिदा ख्याट गृहणिया ख्याट सियलु काटयुत මං සම්පූර්ණ කරගත්තා කියන හැඟීම මට තියෙනවා. ඒ සතුට ඉතින් හැම කාන්තාවකටම බැරි නැහැ. තමන් අර කලින් අපි කිව්වා වගේ කැපවීම තියෙනනම් උනන්දුව තියෙනනම් බැරි නැහැ. කරන්න බැරි මොනවාද නේද? ඒ වගේමයි අනිවාර්යයෙන්ම කතා කරන්න ඕන අමතක නොවන චරිත දෙකක් ඉන්නවා. ඒ තමයි මේ වෙනකොට ලංකාවේ ඒ වගේම තරුණ පරපුරේ හැම කෙනෙක්ම දන්න කියන චරිත දෙකක් තමයි සාරංග සහ දිනක්ෂි. ඉතින් තරුණ යුවලක් ඉතින් ඒ වගේම හරිම ජනප්‍රිය යුවලක්. ඉතින් මේ දෙන්න ගැන මතක් කරනවත් එක්කම අපි එකට වෙච්ච අර මිනිපිරිය ගැන මතක් කරන්න ඕන. කියමු බලන්න.
ඔව් බොහොම මට සතුටක් නිවසේ ජීවත් වීම ඇත්තටම දැන් වෙහෙසටපත් වෙලා කාර්යාලයේ කටයුතු කරලා හරි මම දැන් ඇත්තටම මම අර මුලින් ඔබ අසු ප්‍රශ්නෙට තවත් පිළිතුරක් දෙන්න ඕනේ මම කාල කළමනාකරණය කර ගන්නවා වගේම මගේ දැන් රැකියාවෙන් මම අයින් වුණාට පස්සේ ස්ථිර සේවයෙන් අයින් වුණාට පස්සේ මම නිවේදන පුහුණු පාඨමාලාව පැවැත්තුවා. ඉතින් ඒකටත් අපිට කාලය මිලියම් කරන්න වෙනවනේ. මම දැනටත් දැන් නම් පන්ති තැනක පවත්වන්න බෑ දැන් Zoom තාක්ෂණයේ ඔස්සේ online ක්‍රමයටයි දැන් කටහඬ පුහුණුව කරන්නේ. දැනටත් මම මේ මොහොත වෙන වෙලත් කරනවා. ඉතින් ඒ වගේ කටයුතු වලට පවා මට සහයෝගය ලබා දෙනවා මගේ දුව පුතා. ඉතින් ඒ නිසා මේ මම හරි නිදහසේ මගේ කටයුතු කරගෙන යන්න මට අවස්ථාව ලැබිලා තියෙනවා. ඉතින් දුවයි පුතයි දෙන්නාගෙනුත් මට ඒ වගේම සහයෝගය මම හරි සතුටින් ඉන්නවා. මිනිපිරි ඊටත් වඩා මට ලොකු සතුටක් ලබා දෙනවා දැනටත්. ඉතින් gedara hari siriyawai දැන් gedara shabde ඒ හඬ මිනිපිරියගේ දුවගේ සාරණ්‍ය ඇයිගේ හඬ ඇහෙනකොට මට හරි සතුටුයි. ඉතින් ඒ වගේ තමයි. ඉතින් මම හිතනවා මට ඒ සතුට ලබා දුන්න මගේ පවුලට මගේ හරි ආදරේ දුවට පුතාට සහ මිනිගිරියට ඒක තමයි මගේ ලොකුම සතුට. හරි. මෙච්චර දේවල් කතා කරලා ගීතයක් ගායනා නොකරත් ඒක මට නිකන් හිතට හරිනා වගේ. හරි මදි මුංජිකමක් වගේ. ඒක නිසා ඔබතුමීගේ කටහඬින් ලස්සන ගීතයක් ආන්නාසයි. කියමුද? මම සරගී ශිල්පිනියක් හැටියට ගුවන්විදුලියේ මට අවස්ථාව ලැබෙනකොට වැඩසටහනක් මම ඒකට මම විසින්ම ලියලා රෝහණ භෝගන මහත්මයා සංගීතය සපයලා ගීතයක් ගායනා කළා. ඒ මමමයි රචනා කළේ. ඒ ගීතෙන් පදයක් දෙකක් කියන්නම්. හැබැයි මට ඒක කියන්න ඕනේ මම ඒ ගීතය පුතත් සමග ටිකක් පද පෙළි වෙනස් කරලා පුතා සමග යුග ගායනයක් හැටියටත් ගායනා කළා. මොකද ඒක විශේෂ අවස්ථාවක් සඳහා ගායනා කළේ. මා පිළිබඳව චරිතාපදානයක් ලියනවා ඉදිරියේදී. දැන් මේ රටේ තත්ත්වය නිසා ඒක ටිකක් කල් ගත වුණා. දැන් අලුතරමින් ලබන අවුරුද්දේවත් ඒක ඉදිරිපත් සූදානම්. ඒ සඳහා පුතයි මමයි ඒ ගීතේ ගායනා කළා. නැත්තම් මං තනිවම ගායනා කළ ගීතය ඔහු සමග මම ගායනා කළා මගේ බලාපොරොත්තුක් ඉෂ්ට කරගන්න ඕන නිසා මං ඒකෙන් පදයක් දෙකක් කියන්න. හරි. පාලුව තනිකම පාවෙලා වැහිවලාවාගේ මහද අඹරට පායාලා පුන්සඳක් වාගේ ආදර සෙනෙහසනං වාලා හිතට සුබ සහනේ මා පුතු තුරුලට ලං බීලා හිනෙහියන් සිතුසේ. හරිම ලස්සනයි. අර මම මුලින්ම කිව්වා වගේ ආදරණීය හඬක් ඇය සතුවේ තියෙනවා. ඉතින් අද දවසේ හරිම සුන්දර කතාබහක් ඔබතුමියත් සමග ගත කරන්නට කතා කරන්නට පුළුවන් වුණා. ඉතින් සේනතුරු YouTube නාලිකාව ඒ වගේම Dialogue TV Channel 1 නාලිකාවත් සමග මේ විදිහට අපිත් එක්ක අද එකතු වුණාට ඔබතුමියට බොහෝමත්ම ස්තුතියි. හරිම කාර්ය බහුල වෙලාවක අපි වෙනුවෙන් වෙලාව වෙන් කරගෙන එකතු වුණාට. ඉතින් ආයි දවසක අපි අනිවාර්යෙන්ම එකතු වෙමු. ඔව්. උඩගෙමු. මමත් ස්තුතිවන්ත වෙනවා. ඉතින් අපි සුන්දර කතාබහක් ලැබුණා. ඇත්තටම මම ස්තුතිවන්ත වෙනවා වගේම සියනතරු YouTube නාලිකාවට මේ වාගේම අපිට ඉතා සතුටින් නරඹන්නට අහන්නට වැඩසටහන ඉදිරිපත් කරන්න ශක්ති ධෛර්ය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. බොහොමත්ම ස්තුතියි. එහෙනම් ආයි දවසක අපි එකතු වෙමු මේ විදිහටම තවත් සුන්දර කතාබහක් එක්ක. ආයුබෝවන්.